දැනටම රජයේ සංශෝධන කිහිපයක් සූදානම් කළා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා තුන්වන අදිරේදී මේ සංශෝධන ඉදිරිපත් කිරීමට රජය තීරණය කළා තිබෙනවා කියලා නීතිපතිතුමා නිල වශයෙන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා ඒ නඩුවේ විවිධ පාර්ශවකරුවන් වෙනින් පෙනී සිටින නීතිඥයන්ට පිටපත් ලබා දුන්නා රජයේ යෝජනා කරන සංශෝධන පිළිබඳව ඒ සංශෝධනවල පිටපත ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රියේ තැන්පත් කළා දැන් ඒවා දැනටම රජය ඉදිරිපත් කිරීමට තීරණය කළා තියෙන සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් යම් නිර්දේශ කරනවා නම් එන මේ වගන්ති සම්බන්ධයෙන් සංශෝධන අවශ්‍ය කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ ලබා දීලා තිබෙනවා නම් ඊට අනුකූලව තවත් සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාව රජයට තියෙනවා තුන්වරවර කියවීමේදී කමිටු අධිරේදී රජයට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සැලකීමට භාජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කළ පරිදි උචිත සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාව රජයට තියෙනවා කමිටු අධිරේදී එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ විදිහ සංශෝධන යෝජනා කළා තිබෙනවා නම් ඒවට අනුගත වීම රජයේ ප්‍රතිපත්තියයි රජයේ සූදානම් ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරලා තිබෙන නිර්දේශ අනුව තවත් සංශෝධන සූදානම් කළා කමිටු අධිරේදී ඉදිරිපත් කිරීම. එසේ කළ විට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරලා තිබෙන සංශෝධන 20 වන සංශෝධනයට ඇතුළත් කිරීම පියවර ගත් පසු ජනමත විචාරණයක් ඒ සම්බන්ධයෙන් පැවැත්වීම නිත්‍යානුකූල අවශ්‍යතාවයක් වන්නේ නැහැ. එතකොට මේ සියුනම සංශෝධන රජයේ දැනටම හදලා තිබෙන සංශෝධන හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පස්සේ අවශ්‍යයි කියලා හිතන සංශෝධන මේ සියල්ලක්ම ඉදිරිපත් කළා. මේ සියල්ලක්ම අවසාන කෙටුම්පතට අන්තර්ගත කළා. තුන්වන වර කියවීමේදී 3/2ක බහුතරයක් ලබා ගැනීමෙන් පසු මේක නීතිගත කිරීමට පුළුවන් වෙනවා.